යාපනයේ ධීවර සහ ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති ජනහමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළා. සමගි ජනසන්ධානයේ නියෝජිතින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. අද දින යාපනයේ දිස්ත්‍රික්කයේ ඔබ අමතලා විශේෂයෙන්ම යාපනයේ දිස්ත්‍රික්කයත් කිලිනොච්චි දිස්ත්‍රික්කයත් උතුරු පළාතත් නැගෙනහිර පළාතත් විශේෂයෙන්ම යුද්ධෙන් බැටකාපු ජනතාව ජීවත්වන බල ප්‍රදේශයේ ඔබව ආමන්ත්‍රණය කරමින් මම අද කියන්න කැමති විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් දෙක කේන්ද්‍ර කරගෙන අපි විශාල සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. යාපනයේ දිස්ත්‍රික්කෙත් කිලිනොච්චි දිස්ත්‍රික්කෙත් මැතිවරණ කොට්ටාස 11ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 19ක ජීවත්වන ජනතාවගේ ජන ජීවිතය උසස් මට්ටමකට ගෙනෙන්නට අපි අදහස් කරනවා. දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවන්නට මාස 24ක වැඩසටහන. ඒ මාස 24 තුල ලබා දෙන මූල්‍ය ශක්තිය තුල ඔබ දුප්පත්කමින් මිදීම සඳහා මුදවා ගැනීම සඳහා වැඩපිළිවෙල පහක් ක්‍රියාත්මක කරනවා. ඉතිරි කිරීම, ආයෝජනය, පාරිභෝජනය, නිෂ්පාදනය, අපනයනය. මේ පැතිකඩ පහ කේන්ද්‍ර කරගෙන අපි මාසකට රුපියල් 20000 ගානේ දුප්පත් පවුල්වලට ලබා දීලා මාස 24ක් තුල ඔබව ගොඩ ගන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ජීවත්වන තරුණ්‍ය දක්ෂයෝ කැපකිරීම කරන්න පුළුවන් අය උතුරේ තරුණ ශක්තිය රටේ තරුණ ශක්තිය ඔබට නිසි කුසලතාවයේ නිපුණතාවය ස්කිල් සෙට් එක තරුණ සංවර්ධන මධ්‍යස්ථාන හරහා computer science, information technology, english language skills, foreign languages, new technology, artificial intelligence මේ අනාදි නව තාක්ෂණ ක්‍රමවේද කේන්ද්‍ර කරගෙන මේ ප්‍රදේශයේ තාරුණ්‍ය ශක්තිමත් කරන්නට දියුණු කරන්නට අපි අනිවාර්යයෙන්ම කැපයි. ඒ වගේම පාසල් දරුවන්, මව්වරුන්, කුඩා දරුවන් මේ රටේ ඉන්න අවදානම්ම කොට්ටාසය අම්මලගේ දරුවන්ගේ අයිතිය සුරක්ෂිත කරන්නට අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙම ළමා අයිතිවාසික කාන්තා අයිතිවාසික අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්නට අපි අදහස් කරනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ මට්ටමින් නිෂ්පාදන කර්මාන්ත ශාලා ස්ථාපනය කරන්නට අපි අදහස් කරනවා. ඒ තුලින් තාරුණ්‍යට අවශ්‍ය රැකී රක්ෂා නිර්මාණය වෙනවා. රටේ දළදේශීය නිෂ්පාදිතයට අවශ්‍ය ඒ දායකත්වය අපිට උතුරු පළාතෙන් යාපනයේ දිස්ත්‍රික්කෙන් කිලිනොච්චින් ලබා ගන්නට පුළුවන්. contribution to production, contribution to GDP ඒක අපිට ඉහළට නංවාලන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපනයන කේන්ද්‍රීය කර්මාන්ත අපි යාපනයට ගෙනේනවා. අපි කිලිනොච්චියට ගෙනේනවා. මන්නාරමට, වවුනියාවට, මුලතිව්වලට අපි ගෙනේනවා. සාමයේ ප්‍රතිලාභය peace dividend තවම උතුරටවත් නැගෙනහිරටවත් අපේ රටටවත් ලැබිලා නැහැ. සාමයේ ආර්ථික ප්‍රතිලාභය අපි නිර්මාණය කරන්නට